අද මේ කරන වැඩපිළිවෙල මේ පානීය ජලය දෙන එක අද ජලසැපුම් 3000ක් අලුතෙන් දෙන්නට මේ ප්‍රදේශයට සැලසුම් කරලා තියෙනවා. මේව නේද ජනතාවට අවශ්‍ය දේවල්. දැන් ජනාධිපතිතුමා මට මතකයි ජනාධිපති වෙලා මුලින්ම ගම සමග පිළිසඳර කියලා දෙතුන් පැලකට ගිහිල්ලා ඇවිල්ලා අපිට කිව්වා මම යන යන තැන මිනිස්සු ඉල්ලන්නේ කාරණා දෙකයි. ජනාධිපතිතුමා වැඩිම ඉල්ලුවේ පාරවල් සහ වතුර. ඒ දෙකටම බලන්න මොන තරම් අවධානය පහුගිය අවුරුද්ද දෙකේ යොමු කරලා තියෙනවද කියලා වතුර ගැන කතා කරමු. ජනාධිපතිතුමා බලයට එනකොට පානීය ජලය මේ රටේ තිබුණේ 145කට විතරයි. මේ වෙන විට 155කට මේ අවුරුද්ද දෙකටද පානීය ජලය අලුතෙන් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ 110ක් වැඩිපුර ලබා දීලා තියෙනවා. මේ පාර අයවැය කියවද්දී බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වා අපි බලාපොරොත්තු වෙනවා කියලා 2024 වෙනකොට මේ රටේ ජනතාවගෙන් 90%කට පානීය ජලය ලබා දෙන්න. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පිළිවෙල පටන් ගන්නවා. මේ අවුරුද්දේ කිලෝමීටර් 18000 කට වැඩ පටන් ගත්ත සෑම ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මහා මාර්ග පමණක් නෙවෙයි. ඒවල හැම ජාතිම පාරවල් තියෙනවා. හුඟක් තැන්වල පාරවල් අදලා ඉවරයි. ගමේ හැම පුංචි පාරටම තාර දාලා කාපට් දාලා ඉවරයි. තව ටිකයි කරන්න තියෙන්නේ. ඒක අවුරුදු දෙක තුන යනකොට මේ මුළු රටම සම්බන්ධීකරණය වෙනවා මේ පාරවල් හරහා. මේ රෝඩ් නෙට්වර්ක් එක මුළු රටේම හදනවා. අධිවේගී මාර්ග අද අපි ආවේ කැලණි පාලම අලුත් පියුත් කරපු පාරේ. වෙනද වගේ නෙවෙයි. පැය භාගයක් විතර පාරේ එන වෙලාව අඩු වෙලා. ඉතින් මේවා ඉස්සරහට යනවා. සෙන්ට්‍රල් හයිවේ එක හැදෙනවා. රත්නපුර අධිවේගී මාර්ගය හැදෙනවා. දඹුල් අධිවේගී මාර්ගය හැදෙනවා. උතුරු නැගෙනහිර යුද්ධ ඉවරනකොට මොන පාලමද තිබුණේ? පාලම් කීයක් හැදුවද? පාලම් 18ක් පමණ විශාල පරිමාණයේ පාලම් හැදුවා. පහුගිය කාලේ පාලම් දහස් ගණක් හැදුවා. මේ අවුරුද්ද ආවට පස්සේ පාලම් දසදහසක් හැදීමේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. මේවා ජනතාව වෙනුවෙන් කෙරෙමින් පවතිනවා. මේ මුළු රටම සංවර්ධනය වෙනවා. ඒවල ප්‍රතිඵල අවසානයේදී ලැබෙන්නේ මිනිසුන්ට. ජනතාවට අවශ්‍ය දේවල් නෙවෙයිද මේ කෙරෙමින් තිබෙන්නේ? මම හිතනවා අන්න ඒ බාධියත් අපි බලලා ඒවා අගේ කරන්න අපි පුළුවන් වෙනවා. දැන් අපි අමාරු කාලයක් ගෙවනවා. ඉතින් මේ අමාරු කාලේ ගෙවනකොට අපි සියලු දේ අමතක කරලා හිතන්න ඕනේ දැන් ඉතින් මේ සියල්ල වැරදියට යන්නේ මේක හරියන්නේ ආණ්ඩු වෙනස් කරන්න ඕනේ කියලා. මොකද අපි අමතක කරන්න හොඳ නෑ අපිට ලැබුණු දේවල් මොනවද කියලා. 2009 වෙනතුරුම අපිට තිබුණ ප්‍රශ්නේ මේ රටේ යුද්ධේනේ. අපි ඊට කලින් ඉල්ලුවේ ජාතික ආරක්ෂාවනේ. ඉතින් ජාතික ආරක්ෂාව අපිට ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගේ නැතුව ගියා. හැබැයි ආයි 2019 වෙනකොට ආයි ජාතික ආරක්ෂා ප්‍රශ්නයව පාස්කු විරුද්ධ ප්‍රශ්නය වෙන්න බොම්බ පුපුරන්න පටන් ගත්තාම නේද? ඉතින් ඒ වගේ අදත් අපි අමතක කරන්න එපා අපිට තියෙන දේවල් මොනවද? අපිට ලැබුණු දේවල් මොනවද කියලා. අපිට බලන්න පහුගිය අවුරුදු දෙකේ මේ රටේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තාම කොරෝනා වලින් මේ රජයේ මොනතරම් සාර්ථකව ඒක කළමනාකරණය කරාද කියලා. අපේ ලෝකයේ අනික් රටවල් එක්ක සංසන්දනය කරලා බලන විට අපේ රට ලෝකයේ එන්නත් කිරීමකින් සාර්ථකම රටක්. දෙපාරක් එන්නත් කරන එක දැන් තුන්වෙනි පාරක් කරන්න පටන් ගන්න තියෙනවා. මාස 8ක් ඉන්න ඕනෙලු වේටින් ලිස්ට් එකේ ජපානි වගේ දියුණු රටක ඩෝස් එක ගන්න, ඉන්ජෙක්ෂන් එක ගන්න. ඉතින් අපේ රටේ අපි බලෙන් ගිහිල්ලා මිනිස්සුන්ට දුන්නේ. ඒක අපි අගේ කරන්න ඕනේ. මාස 7-8කට කලින් ඉන්දියාවේ ඔක්සිජන් නැතුව රෝහල්වල දහස් ගණන් මිනිස්සු අපේ රටේ එහෙම වුණාද? අපේ රටේ මරණ සිදු වුණා තමයි. ඉස්පිරිතාලේ ඔක්සිජන් නැතුව මිනිස්සු කවුරුත් මැරුණේ. අපි මේ ප්‍රශ්නේ බොහොම කලින් සැලසුම් කරලා විසඳගත්තා. කොරෝනා නිසා අසනීප වෙච්ච හැම කෙනෙකුටම රජයෙන් නොමිලේ බෙහෙත් දුන්නා. කොරෝනා නිසා ගෙදර නිරෝධායන වෙන හැම කෙනෙකුටම රජයෙන් නොමිලේ සහනමල්ලක් දුන්නා රුපියල් 10000ක්. ඒව අමතක කරන්න එපා. මේ ආණ්ඩුව නොතිබ්බනම් ඒව මොනවත් වෙන්නේ නැහැ. පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන ඔච්චර වාර්තා කලින් දීලාද? ඒක වළක්වා ගන්න බැරුණේ ගිය රජයට. ඒ වගේ රජයක් මේ රටේ තිබුණා නම් මේ කොරෝනා ප්‍රශ්නේ වෙලාවේ අද අපි කතා කරන්නේ එනම් බඩු බිල ගැන නෙවෙයි. අද එනම් අපි කතා කරන්නේ කොහොමද මේ කොරෝනා ප්‍රශ්نين අපි ගැලවෙන්නේ කියලා. මේක තමයි අපි කියන්නේ අපි කරන දේවල් අකින දේවල් වල හොඳ පැත්තත් පොඩ්ඩක් බලමු නරක පැත්තම විතරක් බලන්නේ නැතුව. ඒ නිසා අපි එකට එකතුලා මේ අර්බුදයෙන් ගොඩ එමු. මම නැවතත් කියනවා අපිට ලැබිච්ච දේ අපි අගය කරමු. ඉදිරිය ගැන අපි විශ්වාසය තබා ගමු. ඒ විශ්වාසය තියාගත්තොත් මම හිතන්නේ අපිට එකතුලා මේ බොහෝ ප්‍රශ්න විසඳන්න පුළුවන්.